English with nonis. Definite article the කියනක භාවිතා කරන තවත් අවස්ථා කීපයක් තමයි මේ වීඩියෝ එක හරහා අපි ඉගෙන ගන්න යන්නේ. දැන් බලුවොත් මේ superlatives කියන එක අපි ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි වල comparative and superlative කියලා. උදාහරණයක් වශයෙන් Kasun is a good student but Supun is a better student. Kasun හොඳ ළමෙක් නමුත් Supun කියන කෙනා Kasunට වඩා හොඳ කෙනෙක්. ඒක තමයි better good කියන එකේ comparative එක තමයි better. But Samit is the best. Samit තමයි හොඳම. ඒතර මේ හොඳම කියලා කියද්දී ඒකට තමයි අපි කියන්නේ superlative කියලා. ඒතර ඉංග්‍රීසි වල නීතියක් තියෙනවා අපි superlative එකක් භාවිතා කරනවා නම් ඊට ඉස්සරහින් අනිවාර්යයෙන්ම the එකක් භාවිතා කරන්න ඕනේ. The best batsman in the world is Virat Kohli. ඒතර the best කියලා කියනකොට අනිවාර්යයෙන්ම ඊට ඉස්සරහින් the එකක් දාන්න සිද්ධ වෙනවා the best. අපි තව උදාහරණයක් බලමු. The highest population in the world is there in China. ඒතර ලෝකෙ වැටිම ජනගහනය ඉන්නේ චීනයේ. ඒතර the highest කියන එක superlative එකක් ඊට ඉස්සරහින් අනිවාර්යයෙන්ම අපිට the එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒතර rule number 5 එක තමයි superlatives ඉස්සරහින් අනිවාර්යයෙන්ම අපිට the එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඊළඟ නීතිය අපි බලුවොත් එම ඉංග්‍රීසි වල තියෙනවා අංක වර්ග දෙකක් cardinals and ordinals කියලා. cardinals කියලා කියන්නේ 1 2 3 4 5 6 7 ඒ විදිහට යන එක. ordinals කියලා කියන්නේ 1st 2nd 3rd 4th 5th අන්න එහෙම අංක ටික යන එක. එතන මේ ordinals අංකයක් කොහේ හරි වාක්‍යයක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒක සරයෙන් the එකක් දාන්න සිද්ධ වෙනවා. the 1st the 2nd the 3rd the 4th the 5th අන්න එහෙමයි කියන්නේ. ඉතර ද භාවිතා කිරීමේ 6 වෙනි නීතිය තමයි ඕඩිනල් අංකයක් නම් භාවිතා වෙන්නේ ඊට ඉස්සරහින් අනිවාර්යයෙන්ම ද එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. අපි බලමු මේකේ ඊළඟ අවස්ථාව. දැන් අපි දන්නවා රටවල් වල නම් අවිල්ල අපි ප්‍රොපර් නවුන්ස් කියලා තමයි ගන්නෙ. ඉතර රටක නමකට ඉස්සරහින් කවදාක්වත් ද එකක් දාන්නේ නැහැ. හැබැයි මේ රට හඳුන්වන්නේ වෙන නමකින් නම් අපි අනිවාර්යයෙන්ම ඊට ඉස්සරහින් ද එකක් දානවා. උදාහරණයක් වශයෙන් ඇමරිකාව හඳුන්වනවා United States of America කියලා. ඒතරෙත් මොකද්ද කරන්නේ? the එකක් භාවිතා කරනවා ඊට ඉස්සරහින්. the United States of America. ඒ වගේම තමයි එංගලන්තේට අපි ඉංග්‍රීසි වලින් කියනවා England කියලා. හැබැයි ඒකට තවත් නමක් දීලා තියෙනවා United Kingdom කියලා. ඒතර United Kingdom කියන නම නම් අපි භාවිතා කරන්නේ ඒ අවස්ථාවේ අපිට භාවිතා කරන්න වෙනවා the එකක් ඊට ඉස්සරහින්. එතන අපිට මෙතන මතක තියාගන්න තියෙන්නේ යම් කිසි රටක නමකට වෙනත් නමක් දීලා තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඊට ඉස්සරහින් ද එකක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් අපිට ලංකාවත් ගන්න පුළුවන්. ලංකාවට කියනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. දැන් කවදාවත් ශ්‍රී ලංකා කියද්දී අපි ඊට ඉස්සරහින් ද එකක් දාන්නේ නැහැ. හැබැයි ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියද්දී අපි දානවා the pearl of Indian ocean. එතන අපිට මතක තියාගන්න පොඩි දෙයයි රටකට ඒ අදාළ නමට වඩා වෙනත් නමක් භාවිත කරනවා නම් අන්න ඒකට ඉස්සරහින් අනිවාර්යයෙන්ම ද එකක් දාන්න ඕනි. අපි බලමු ද භාවිත කිරීමේ ඊළඟ නීතිය. දැන් මේ නෙදර්ලන්ඩ්ස් කියන රට ඇවිල්ලා විශේෂ රටක්. ඒ රටේ නමට ඉස්සරහින් අනිවාර්යෙන් ද එකක් භාවිත කරනවා ඉංග්‍රීසි භාෂාවේදී. ඒකට විශේෂ හේතුවක් නම් කියන්න දන්නේ නැහැ. නමුත් නෙදර්ලන්ඩ්ස් කියන රටේ නම විතරක් මතක තියාගන්න ඒකට ඉස්සරහින් ද එකක් දාන්න ඕනි. එහෙනම් මෙවැනිම තවත් දේවල් ඉගෙන ගැනීම සඳහා මගේ YouTube channel එක වෙන English with Nonis කියන එකට අදම subscribe කරන්න. මෙවැනිම වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබගෙන් සමු ගන්නවා. Bye for now.